මේ සූත්‍ර දේශනාවට කියන ධර්මයට දායාද වීමේ සූත්‍රය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාරුණික කැමැත්ත තමයි මේ සියලුම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා බොහොම අල්පේච්ඡව බොහොම අල්පේච්ඡව ගුණගරුකව මේ සන්තෝෂයෙන් සතුටින් බරක් නැතුව අල්පේච්ඡව ඉන්නවා වැඩේ ඉන්නවා ධර්මයේ පුරුදු කරනවා දකින්ද උන්වහන්සේ හරි කැමති ඒක ලෝභයකුත් නෙවෙයි ඉතින් ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ අල්පේච්ඡතාවය අතහැරීම බණ දේශනා කර නිවනට යන්න නම් අපි සියලු දේවල් අතහරින්න එපා නිවනට යන්න සියලුම දේවල් අයින් කරන්න ඕනේ සියලුම සංකත ධර්මයන්ට තිබෙන බැඳීම් ගනුදෙනු අතහරින්න ඕනේ ඉතින් ඒක පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අපි මේ විදිහට ඔක ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා මේක තමයි තථාගතයන් වහන්සේගේ නොයදී නොබැඳී කටයුතු කිරීම ඉතින් ඒක ස්ථානයකට නොවැළීම නොබැඳීම අතහැරීම ඊළඟට ස්ථාන වශයෙන් පුද්ගලයන් වශයෙන් පුද්ගලයන්ට නොවැළීම නොබැඳීම අතහැරීම එතකොට මේ ලෝකයට සම්බන්ධ දේවල් ක්‍රියා වශයෙන් නොවැළීම නොබැඳීම අතහැරීම වගේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාරා අසංකේ කල්පලක්ෂයකටත් අධික කාලයක් ලෞතුරා බුදුබව ප්‍රාර්ථනා කරගෙන සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන සර්වචතා ඥානයේ ප්‍රාර්ථනා කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දීපු දානස්කන්ධේ ප්‍රමාණයක් කරන්න බෑ. ඒ සඳහා රැකපු සීලය ප්‍රමාණයක් කරන්න බෑ. නෙක්ඛම්මේ ඊළඟට ප්‍රඥා වීර්ය වැඩපු ආකාරය පාරමී ධර්මයන්ගේ පිළිවෙල. දානේ පූජා කරනකොට මහා දාන මධ්‍යම දාන සුළු දාන හැම එකක්ම ආර්යයන් වහන්සේලාට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට තාපසවරුන්ට දෙමෝපියාදීන්ට ඉතින් එහෙම තීලා බෙහෙත් එහෙත් කැඳ ඖෂධ වස්ත්‍ර සලුපිලි පාවහන් හැරමිටි බෙහෙත් ඒතවට තියෙන ගිවල් දුරුවල් කුටි සේනාසන කුඩ අවශ්‍ය කරන දේවල් ලොකු කුඩා වශයෙන් මහ විශාල සංසාරයේ දීපු දේවල් හරි වැඩි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලයේදී ලැබිච්ච නෑදෑයෝ ඒ අය පෙළගස්සගෙන එක්කාසු කරගෙන ඒ අය එක්කම තමයි මේ වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පහළ වෙනකොට ඒ නෑදෑයෝ එකට පින් දහම් කරපු කුසල් වඩපු ඒ නෑදෑ හිත මිත්‍රාදී පිරිසත් උන්වහන්සේගේ ගම් රටවල්වලම තමයි ජන්මලාභේ ලැබෙන්නේ. ඒ අය දෙමව්පියෝ වුණා, නෑදෑයෝ වුණා, සහෝදර සහෝදරියෝ වුණා, යාළු හිත මිත්‍රාදීන් වුණා, රටවැසියන් වුණා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන බෝධිසත්වයන් වහන්සේ හැටියට ඉන්නේ කාලයේදී ඉතින් කරපු ඔකෝ පින් ටික අවසාන බුද්ධ ආත්ම භාවයට එනකොට ඒ බුද්ධත්වයේ ලැබපු ආත්ම භාවයේදී බුද්ධත්වයේ හිමි කරගත්ත ඒ වගේම එකට ගුණ පිළිවෙත් පුරපු නෑදෑ හිත මිත්‍රාදීන් ළඟපාතක නෑදෑ හිත මිත්‍රලා එකතු උපදලා ඉන්නකොට විපාක දෙන්න එන ඒ විපාක වාරය අනන්ත කාලයක් පුරපු පාරමී ගුණධර්මවල ශක්තියෙන් එන විපාකය එක ජීවිතයකට එනවා. එක ආත්ම භාවයකට නිගලාගෙන එන. එතකොට ඇඳ ඇතිරිට පාවහන් කුඩ කුටිසේනාසන වෙහෙර විහාර ගෙවල් දොරවල් ගම්බිම් එහෙම පවරලා දානමාන ප්‍රණීතාකාරයෙන් දීපු දේවල් සම්බුද්ධත්වයට පත් වෙලා එක ජීවිතයකට එනකොට ඒක උතුරන්න පැතිරෙන්න තමයි හම්බෙන්නේ. ඒකනේ හැටි. එතකොට පුණ්‍ය වාසනාව, පාරමී වාසනාව, පාරමී ගුණ ශක්තිය උන්වහන්සේට තියෙන මේක ගලාගෙන 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 එනවා. ඒ නිසා පිනින් පිරිච්ච කෙනාට ලැබෙන දේවල් වළක්වන්න බෑ.
ඒක මහා ඕගයක් වශයෙන් ගලාගෙන එනවා. එතකොට අනිත් ශාස්ත්‍රූන් වරු ඔය එහෙම පාරමී පුරුපු කට්ටිය නෙවෙයි. ඒ ශාස්ත්‍රවරු බයි චාන්ස් මේ ශාස්ත්‍රු වෙච්ච අය. මිනිස්සු ටිකක් වටේ ආවා, පිළිගත්තා, ඔබතුමා ගුරුවරයා කිව්වා. ඉතින් ඒ ගුරුවරයාත් හිතුවා එහෙනම් මම ගුරුවරයෙක් වෙන්න ඇති කියලා, මේක හොඳ ජොබ් එක කියලා. ඔන්න එයා ශාස්ත්‍රු වහන් කෙනෙක් වෙනවා. ඉතින් මොකක් හරි කටට එන එකක් කියනවා. ඔය ශාස්ත්‍රවරු බිහි වුණේ ඔය විදිහට. එතකොට මිනිස්සු පිළිගන්නවා, ඇත්ත බොරුව විපරම් කරන්නේ නැහැ, ඒගොල්ලෝ දන්නේත් නැහැ. හැබැයි ඒගොල්ලෝ පාරමී ශක්තියක්, ගුණ ශක්තියක් නැහැ. ඉස්සෙල්ලා කරලා තියෙන්නේත් අඩුපාඩු දේවල්, මේ ජීවිතේ කරන්නේ අඩුපාඩු දෙයක්. ඒ කියන්නේ තමන් දන්න දෙයක් නෙවෙයි කියන්නේ, ඔය හිතන එකක් නෙ කියන්නේ. ඒක නිසාවෙන් මේ AI ගේ ශාසනවල, AI ගේ දේශනාවල් වලට ආරවුල් වැඩි, ලැබෙනවත් අඩුයි. ආරවුල් වැඩි, මත ගැටුම් වැඩි, ඒ වගේම ලැබෙන දේවල් අඩුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ ආරවුල් අඩුයි, මත ගැටුම් කිසිවක් නැහැ, ලැබීමත් හොඳට ගලාගෙන ගලාගෙන එනවා. ඒක නිසා අනිත් අය ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඉතින් සම්බුද්ධ ශාසනයට මේක ලැබෙනකොට දැන් පටන් ගත්තේ ඉස්සර වෙලාම විහාරයක් හැටියට ලැබුණේ මොකද්ද? වේළුවනාරාමය. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේම ලැබුණා. වේළුවනාරාමය ඊට පස්සේ රාජ්‍ය රජ කෙනෙකුගෙන් ආරාධනාවකුත් ලැබුණා ඒ රටේ වාසය කරන්න කියලා. ලැබිච්ච විහෙරි විහාරයක් නිකං එකක් නෙවෙයි, රාජකීය එකක්. මේ නිසා එදා ඉඳලම මේ එන භික්ෂුන් වහන්සේලාට දානමානවල අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ වෙහෙර විහාරස්ථානවල අඩුපාඩුවක් තිබුණේ නැහැ. සිවුරු වල අඩුපාඩුවක් තිබුණේ නැහැ. මේක නිසා මේ ස්වාමින්වහන්සේලාත් වැඩි වුණා. ජේතවනාරාමයේ, පූර්වාරාමයේ, ඊට පස්සේ ඔය කූටාගාර ශාලාව, තව අශෝකාරාමයේ, දැන් මේ ලංකාව නෙවෙයි ලෝකෙ වටේ ගියන් පස්සේ වෙහෙර විහාරස්ථානයේ කොච්චර තියෙනවද? කාටත් පිට වෙන්නේ නැහැ. ලංකාවේ දිහා බැලුවාම ලංකාවේ ඕනෑම මිනිස්සේ කියලා අතරමං වුණොත් කොහෙද යන්නේ? කොහෙද යන්නේ? පන්සල් යන්නේ. ධර්මශාලාවේ නිදාගන්න පුළුවන්. ඔව් ඔව්. ධර්මශාලාවේ නිදාගෙන ලොකු ආහුඳුරන්න කියලා ධර්මශාලාවේ අපි රැට ඉන්න ආහුඳුරනේ කියලා අවසර අරගෙන එපා කියන්නේ. කාටත් පිහිට වෙච්ච තැන තමයි අදත් ඒක එහෙමමයි. දැන් ওই ලොකු චරිත ඉන්නවා, ওই ලංකාවේ වුණත් ප්‍රසිද්ධ ලොකු චරිත ඉන්න ඒගොල්ලන්ගේ ජීවිතේ මුල් කාලේ බැලුවාම බලයි ඒගොල්ලෝ කියන්නේ. මම නිදාගත්තේ බරසාලාවේ, දානසාලාවේ. ওই හම් වෙච්ච දෙයක් ඉතින් තේටික් එහෙම එදත් පිහිට ඒ වගේ, අදත් පිහිට ඒ වගේමයි. ඉතින් ওই විදිහට මේ ලැබීම කියන එක එනවනේ. ලැබීම එනකොට හැම පැත්තෙම ලැබීම, හැම සේනාසනයකට ගබඩා කාමරයක් තියෙනවා. දැමුත් තියෙනවනේ. ඔය ගබඩා කාමර පිරලා තියෙන්නේ. හැමදා පිරලා තියෙන්නේ. ඒ කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. එතකොට මේ ඒකට එන භික්ෂුන් වහන්සේලාට හරියට හම්බ වෙනවා. සිවුරු, පිරිකර, පාත්‍ර, දානමාන පුදුම විදිහට ලැබෙනවා. දවල් කාලයටත් හම්බ වෙනවා. හකුරු, මේපැණි, ගිතෙල්, නවනීත හැම දෙම චතුමඳුරු හම්බ වෙනවා. ඔහොම හම්බ වෙනකොට ගොඩ හම්බ වෙනකොට ඒගොල්ලෝ ඒවා බෙදා ගන්නවා, මේක මට කියලා. එතකොට මෙන්න මේකට ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද මේකේ තියෙන්නේ? අතහැරීම, නොඇලීම. හැබැයි ඔහොම වෙනකොට හිමි කරගන්න අය මගේ හකුරු ටික මේ. එහේ හට්ටි වෙලින් ඉගෙන තියෙන්නේ. ඉස්සර හකුරු ගිතෙල් හට්ටි වල තමයි ඉගෙන තියෙන්නේ. මේ වෙනම හට්ටි වල. ඒ ගිතෙල් හට්ටියක්. ගිතෙල් මුට්ටිය, ගිතෙල් හට්ටිය, ගිතෙල් කලය. අන්න ඒ වගේ තමයි ගෙනලා තියෙන්නේ. ඉතින් ඒවා දෙනවා. ඒවා මේක දකිනකොට බුදුරජාණන් වහන්සේට හරි කරුණාවක් ඇති වුණා.
දැන් මේ අතහරින්න තියෙන ශාසනය අතහැරීම කියලා දෙන මේ ධර්මය කවදාකවත්ම අතහැරීමකින් තොරව නිවන ලබන්න බෑ එතකොට මේ ලබන්නා වූ දේවල් මේ ලැබෙන්නා වූ දේවල් දිහා මේ විදිහට එල්ලීගෙන හිටියොත් මේ විදිහට ඉියොත් මේ භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුණීන් සියලු දෙනාම නැවතත් ජාතිය ගැට ගැහෙනු ජරාවේ ගැට ගැහෙනු මරණයට නැවත නැවත යනු ඒක නිසා මේක කොහොමද වළක්වන්නේ කියලා කල්පනා කරනවා කල්පනා කරලා දැන් හැන්දෑවට එහෙම ඔය දවල් කාලේට ගෙනලා තිනවා ඔය ගිතෙල් කල හකුරු ඒවා ගෙනල්ලා යනකොට මේ මේ කට්ටිය හාමුදුරුවෝ ගිහිල්ලා පොරවදිනවා මේක අපේ උපාධ්‍යයන් වහන්සේට මේක අර අර සේනාසනට ඔහොම ඔහොම මේ රණ්ඩු වෙනවා වගේ. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා අහලා තියෙනවා. ඒ වෙලාවේ තමයි මේක උන්වහන්සේට කරුණාවක් පහළ වුණේ. ඒ වෙලාවේදී උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කරලා භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ විදිහට අවවාදයක් දෙනවා. ඔයක තමයි ප්‍රධාන. ඔය සිද්ධිය වටපිටාව තමයි ප්‍රධාන. ඉතින් මේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් ධර්මාවවාදයක් කරනවා මෙන්න මෙහෙම. ධම්මදායාදා මේ භික්ඛවේ භවත මා ආමිසදායාද. මහණෙනි ආමිසය ගැන දුවන්න එපා. ආමිසය එක්කාසු කරගෙන ආමිසය හිමි කරගත්තාය බවට පත් වෙන්න එපා. ධර්මය දායාදේ කරගන්න. හැබැයි මේ කතාව මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. අපි හැම කෙනාටමයි මේක දේශනා කරන්න. හැබැයි ළඟම හිටියේ භික්ෂුන් වහන්සේලා. ඉතින් මේකෙන් කියන්න පුළුවන් ධම්මදායාදාමේ භික්ඛවේ භවතමාම ආමසදායාදා කියලා කියපු ගමන් එහෙනම් භික්ෂුණීන් වහන්සේලාට නෑනේ. අපි රිලීස්. ඒකට මේකේ තියෙනවා උපාසක උපාසිකාවට නෑනේ. අපිට ගානක් නෑ. ඒක ආවුදුරම් වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ එහෙම භික්ෂුන් වහන්සේලාට කිව්වා දේශනා කරත් මේක අපි හැමෝටමයි මේක දේශනා කරන්නේ. ධම්මදායාදා මේ භික්ඛවේ භවත මාමිසදායාදා මහණෙනි මාගේ ධර්මයට දායාදේවව හිමිකම් කියන අය බවට පත් වෙන්න මේ ආමිසය ගැන එහෙම දුවන්න එපා. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. අත්ති තුම් හේසු අනුකම්පා. මට ඔබ වහන්සේලා කෙරේ හරි අනුකම්පාවක් තියෙනවා. ඒ අනුකම්පාව තමයි කින්තිමේ ශාවකා ධම්මදායාදා භවේ යුම් නො ආමිසදායාද. මේ අපේ මගේ ශාවකයෝ ආමිසේ පිටිපස්සේ දුවන්නේ නැති ආමිසේට හිමිකම් කියන ධර්මයට හිමිකම් කියන්නා වූ අය බවට පත් වෙන්නේ කොහොමද කියලා මට හරි අනුකම්පාවක් දයාවක් තියෙනවා. ඒ නිසා තුම් හේත මේ භික්කවේ ආමිසදායාදා භවීයාත නො ධම්මදායාද. ඒ වගේම යම් කිසි විදියකින් ඔබ වහන්සේලා ආමිසයේ පැත්තේ ආමිසයේම හොයාගෙන දුවන ධර්මයේ ගැන නොසලකා හරින ධර්මයේ දායාද වෙන්නේ නැහැ. තුම් මේපි තේන ආදිස්සා භවීයාත. ඒක නිසා ඔබ වහන්සේලාට ඒකෙන් සිද්ධ වෙන්නේ මහා නින්දාවක් දෝෂයක් අපහාසයක්. කොහොමද එන්නේ? ඔය විදිහට ආමිසයේ පිරිවස්සේ රණ්ඩු වෙවි එකතු කර කර එකතු කරගෙන යනවා. එහෙම යනකොට ඔබ වහන්සේලාට නින්දාවක් අපහාසයක් ගරිහාවක් ඇති වෙනවා. මොකද ආමිසදායාදා සත්තු ශාවකා විහෙරන්ති. මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසයේ පිටිපස්සේ එමු දෝගුණ දෝගුණ යන. නෝ ධම්මදායාද ධර්මයේ ගැන හිතන්නේ ධර්මයේ හිමි කරගන්න මහන්සි ගන්නේ නැහැ. එහෙම වෙනකොට ඔය ඔබ වහන්සේලාට තමයි මේ දෝෂය අපකීර්තියේ නින්දා වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අහම්පිතේන ආදිස්සෝ භවෙය්‍ය. මටත් ඒකෙන් නින්දාවක් ඇති වෙනවා. දෝෂයක් ඇති වෙනවා. ආමිසදායාදා සත්තු ශාවකා විහෙරන්ති නෝ ආමිස ධම්මදායා. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ආමිස පිටිපස්සේ දුවනවායි කියලා ඔබ වහන්සේලාට ගරිහාවක් වෙනකොට ඒක මට එනවා කියලා කියනවා. ඒ නිසා මහණෙනි ඔබ වහන්සේලා මේ ධර්මයට දායාදවව ආමිසයට දායාද නොවව එතකොට අර දෝෂයක් කවදාකවත් වෙන්නේ
නෑ මටත් එතකොට ඒකෙන් ප්‍රශ්නයක් එන්නේ නෑ සහ මටත් ඒකෙන් දෝෂයක් ඇති වෙන්නේ නෑ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරා තස්මාතිය මේ භික්කවේ ධම්මදායාදා භවත මහමිසදායාදා අත්තිතුම්මේසු අනුකම්පා ඒ නිසා මේ කාරණා ටික හිතලා ධර්මයේක හිමිකම් කියන ධර්මයේ දායාද කරගන්නට ධාමිසේ පිටිපස්සේ යන්න එපා කියලා මේ විදිහට ඔන්න ඉස්සර වෙලාම දැන් මේ කිව්වේ මොකද්ද මේ පරිස්කාර පිරිකර පිළිබඳව මේ ඇලීම පැතීම එකතු කිරීම කියන එකයි දැන් මේක මේ විදිහටයි දැන් මේ මේ කියන කතාව අද මේ කියන්නේ ගිහි පිරිසකට එතකොට මේක බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලාම කියලා තියෙන භික්ෂුන් වහන්සේලාට දැන් ගිහි පිරිසට කියන උට ඒක අපි ගිහි පින්වතුන්ගේ හැටියට ඕක සලකා ගන්න ඕන සමහර හිත් තියෙනවා ගෙවල් දොරවල් සරලව තියාගන්නේ ගෙවල් දොරවල් එහෙම සරලව තියාගන්නේ ඒව හරියට එක එක දේවල් වලින් පිරීලා තියෙනවා හැම මුල්ලක්ම බැලුවම මොකකින් හරියට දෙන්නේ තියෙනවා අරුදර තලකොඩ පඳුරක් හරියට තියෙනවා දැන් ඒක හේතුව තමයි එක එක සංකල්ප ලෝභී සංකල්ප ලෝකයේ ඉන්න මිනිස්සු හදලා දෙනවා ඒ කියන්නේ ගයක් හදලා ඊට පස්සේ ෆොටෝ ටිකක් ගන්නවා මෙතන කබඩ් එකක් ඒකේ පැලයක් ගහක් ඔය වගේ ටිකක් දා එතකොට ඒකෙන් හිත ඇවිස්සෙනවා ඇවිස්සිනා එක ලෝභයක් ඇති වෙනවා එයා හිතනවා මේක ලස්සන ඇති කියලා මේ බිස්නස් කාර්යෝ වෙළඳ උපක්‍රමදී ඔය විදිහට හදන මිනිස්සුන්ගේ හිත ලෝභයෙන් අවුස්සලා ලෝභය උරුප්පවල ඒකෙන් එයාට ඒවා විකුණවල එයා ලාභ ලැබීමක් කරන්නේ ඒ මිනිස්යාගේ ගෙදර සමහරට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් එහෙම තමයි තියෙන්නේ එතකොට අපි සාමාන්‍ය ගෙදර ගියාන් පස්සේ එක එක හැක එක හැම දේවලම එකතු කරගන්න සාමාන්‍ය සරලව හිතුවොත් එහෙම ගස් තියෙන කැලේ නේද බඩු බාහිරදී තියෙන ඇතුලේ ඇඳ පුටුවක් තියෙන ඇතුලේ ඇඳ පුටු මේස තියෙන කැලේ නෙවෙයි එතකොට කැලේ ඇතුලේ තියෙනවා නම් ඇඳ පුටු මේස තියෙන්න ඕනනේ කැලේ කැලේ දැන් මේක අනිපැත වෙනවා දැන් සමහර ගෙවල් ගියාන් පස්සේ මේක දැකලා තියෙනවා හැඩක් කියලා හිතාගෙන තමයි කරන්නේ මුල්ලක කොයි හැරි ගහ ඒගොල්ලන්ට ඒක ලස්සනයි කියලා හිතාගෙන ඒ වගේම මොකක් හරි දෙයක් සරලකම නැහැ සරලකම දැන් සාමාන්‍යයෙන් එකක් තිබුණොත් එහෙම එක මේසයක් තිබුණොත් ඒකේ ගොඩක් දේවල් තියන්න පුළුවන් මේස පොඩි 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 ඒවා හතරක් පහක් විතර තියෙනවා එහෙමන්ද මහත්ය දැකලා දිනවද කියලා තියෙනවා එතකොට ඒවා අතු ගන්න ගියාම උනත් වැකියුම් කරන්න ගියාම උනත් අමාරු අන්න එහෙම තියෙනවා ඒ දැන් සමහර වෙලාවට අපේ කුටි සේනාසනට ආවන් පස්සේ දැකලා හරි නිෂ්කලංකයි සරලයි කියලා පහදිනවා මොකද්ද හේතුව සරලකම හින්දා තියෙන්නේ පොඩි දේවල් විතරයි ඈ අවශ්‍ය දේවල් විතරයි අවශ්‍ය දේවල් විතරයි තියෙන්නේ පොඩි දෙයක් තියෙන්නේ ඊළඟට තමයි එකතු කිරීම එකතු කිරීම ගොඩ දේවල් එකතු කරනවා මේ පොට්ටනි ගහලා බෑග් වල ගොඩ ගොඩ මේකත් ඕනේ මේකත් ඕනේ මේකත් ඕනේ කියලා එකතු කරනවා එකතු කරනවා හොඳයි එක කාමරයක් තියෙනවා ඒකේ තියෙනවා ඔක්කොම හාල් තුන පහද කැවිලි පෙවිලිද අවශ්‍ය දේවල් අවශ්‍ය වෙනොත් එතන ගිහිල්ලා අරගන්නවා එහෙනම් ඒ වගේ තියෙනවා පිංගම් කෝප්ප වගේ දේවල් සිරිපු සපත්තු සමහර අයගේ මේ ඇඳවල් අස්සේ තවහන දැම්ම වගේ මේ තියෙනවා සිරිපු සපත්තු හේතුව ඒ ඇවිල්ලා ඇඳේ වරදක්වත් බිමේ වරදක්වත් එහෙම නෙවෙයි එයාගේ හිතේ තියෙන බැඳීමයි හිතේ තියෙන බැඳීම එතකොට අපි කොච්චර මේ පවිවේකය නිෂ්කලංක භාවය කියලා කිව්වට ඒවා ක්‍රියාත්මක වෙලා එන්නේ නැහැ එන්නේ නැහැ දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලාගේ කුටි වුණා බඩු වෙලින් ගොඩාක් පිරලා තියෙනවා සමහර දැකලා තියෙනවා එතකොට තරහ යනවා ඒක දැකලා තියෙනවා ගිහි අයගේ දේවල් වල පිරලා තියෙනකොට තරහ යෑමේ හේතු වැඩි වෙනවා වැඩි වෙන්නේ කවුරු හරි එතනින් ගියොත් ඇයි හැප්පුවේ
ඉතින් මේ මනුස්සය කොහේ යන්නේ? එහෙම නැත්නම් එළියට යන්නේ. නේද? ඇයි ඒක අත ගැන්නේ? ඒක තියෙන හැටි අන්ත පිඟං කෝප තියෙනවා නේද? තියෙන තැනක් තියෙනවා. ඇයි ඔක හක් කරන්නේ? ඒක එතන තියෙන්න ඕනේ. ඇත්තට ඔය වගේ බඩු වැඩි වෙන්න සකසුරුවන් කරන්න නැතුව ගොඩාක් දේවල් තියාගන්න අවශ්‍ය දේවල්ට වඩා අමතර දේවල් තියන්න වෙන්නේ මොකද්ද? තරහ යන ගතිය සහ මේ වැඩේ තරහ යන ගතියයි ක්‍රෝධයයි දූවිලි හැම එකක්ම පිටත් ඒ වගේ ඇතුළත් ඒ වගේ. දැන් එක දවසක් මම ගියා තැනකට. ඊට පස්සේ මට තියලා දුන්නා මේ කෝප්ප වගේ තියලා දුන්නා. මේස උඩ කෝප්ප තියලා දුන්නා. ඒ කෝප්ප වල තියෙනවා කෝප්ප තියන්න තව තියෙනවා මේ අඩියක්. මේසයක් තියෙන මේසෙ උඩ ඒකකුත් තියෙන අර මේ තවත් තියෙනවා මේ අර අඩි තියෙන අඩියක්. ඉතින් මම මේ ලොක පොඩක් එහෙම කරා. ඒක ඇත්ත වශයෙන්ම අත වැදුනා නම් විසිරෙනවා. අත වැදුනා නම් විසිරෙනවා. එහෙම සරලකම නැති වුණාන් පස්සේ වෙන්නේ හැම වෙලාවෙම මේක කරන්නේ කවුද මේක ගිනාද කවුද මේ පූජා කරේ තේරෙන්නේ නැති කියලා සිතුවිල්ලක් නිස්පාදනය වෙනවා. ඒක නිසා මේ බඩු වැඩි වෙන්න අනිත් එක ගොඩාක් දේවල් වැඩි වෙන්න සරලකම නැති වෙනවා. කේන්ති යන ගතිය ක්‍රෝධය ඇති වෙන ගතිය ගොඩාක් වැඩි වෙනවා. ඒතකොට එකක් සත්තුකෝ වෙනවා. අනිත් එක මකුළු ඔය මකුළු පොඩි පොඩියට වෙලා ඒ වගේත් හැදෙනවා. මුළු වැඩි වෙන්නේ කොම් වැඩි වෙන්නේ සත්තු වැඩි වෙනවා දූවිලි වැඩි වෙනවා පේන්නේ නැතුව යනවා ගොඩාක් දේවල් තියෙනවා. ඒකෙන් කියන්නේ මේ සම්පූර්ණ ටික අතුගාලා දාලා හෝල් එක වගේ තියා ගන්න ඕනේ කියලා. ඒකෙන් අදහස් එහෙම නෙවෙයි. අවශ්‍යතාවය විතරයි. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන දේවල් උනත් කන බොන දේවල් උනත් ප්‍රමාණයකට අපතේ යන්නේ නැති විදිහකට ඒ ප්‍රමාණයක් විතරක් අපි ගන්නවා. ඒක තමයි ඔය සාමාන්‍ය අල්පේච්ඡතාවේ හැටි. සහ ඒක හිතට හොඳයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ මෙහෙම උපමාවක් කියනවා. දැන් ඔය හේතු වෙච්ච කාරණේ කිව්වනේ. උපමාවක් කියනවා ආමිසයට ගිජු වෙන්න එපා, දායාද වෙන්න එපා, ඒවා හිමි කරගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ධර්මය දායාද කරගන්න, ධර්මය ආධ්‍යාත්මය හදාගන්න කියන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම ඉදාහං භික්කවේ බුත්තාවී අස්සං පවාරිතෝ පරිපූර්ණෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්තෝ. මහණෙනි මම දැන් ඔන්න දානි වළඳලා ඉවර වෙනවා. ඒ කියන්නේ මම හොඳට මට ප්‍රමාණවත් දානි වළඳලා දැන් දානි වළඳලා ඉවර මම සම්පූර්ණයි. බඩ පිරෙන්න දානි වළඳුවා. ඔක්කොම කටයුතු ඉවරයි. දැන් අත හොදගෙන පැත්තේ ඉවරයි ඉන්න. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ දානි වළඳනවා. සියාච මේ පින්දපාතු අතිරේක ධම්මු චණ්ඩිය ධම්මු. ඒ වුණාට මේ පින්දපාතේ පූජා කළා තිබෙනවා ඉතුරු ටිකක් තියෙනවා. අතිරේක ධම්මු චණ්ඩිය ධම්මු. ඒක විසිකරන්න දාන බුදුරජාණන් වහන්සේ දානි වළඳලා ඉවරයි. හැබැයි තව ටිකක් තියෙනවා ඉතුරු වෙච්ච ටික. ඒක ඉතින් චණ්ඩිය ධම්මු කියලා විසිකරන්න තියෙන එකක් නේ. ඉතුරු වෙච්ච එක. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ උදාහරණ. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා ඔක්කොම ඉවරයි. තව ඉතුරු වෙලා ටිකක් තියෙනවා. අතදේ භික්ඛු ආගච්ඡෙයෝ jigacchā dubballe pareta. ඔය වෙලාව වෙනකොට ස්වාමින් වහන්සේලා දෙන්නේ කෙ. ඒ ස්වාමින් වහන්සේලා දෙන්න භික්ෂුන් වහන්සේලා දෙන්න බඩගින්නේ බොහොම දුබල වෙලා. jigacchā dubballe pareta. දැන් බඩගින්නෙත් හැදිලා දුර්වල වෙලා එනවා. එතකොට තියායන් ඒවන් වදෙයියා. මං ඒ ස්වාමි හාමුදුරු දෙන්නට මේ විදිහට කියනවා. කවුද? බුදුරජාණන්. අහං කෝමි භික්ඛවේ බුත්තාවේ පවාරිතෝ පරිපුන්නෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්. මහණෙනි මම දැන් දානි වළඳලා ඉවරයි. දානී වළඳලා ප්‍රමාණවත් හැච්ච අරගෙන දැන් මගේ කටයුතු සම්පූර්ණයි. මං දැන් අත්‍යචමී අයම් පින්ඩපාතු අතිරේක ධම්මෝ චඩ්ඩිය ධම්ම. ඒ වුණත් දැන් මේ දානේ වන්ද ඉවරෙච්ච ඉවර වෙලා
ඉතිරි දාන ටිකක් තියෙනවා. ආහාර ටිකක් තියෙනවා විසික් කරන්න. ඉතින් ඒ විසික් කරන්න දාන්නේ ආහාර ටිකක් තියෙනවා සචේ ආකංකත බුඤ්ජත. කැමති නම් වළඳන්න. කවුද කියන්නේ? බල කරන්නේ. කැමති නම් වළඳන්න. සචේ තුම් හේන බුඤ්ජිසක. ඔබ වහන්සේලා වළඳන්නේ නැත්තම් ඉදානාහං අපහරිතේවා චඩ්ඩෙස්සා. එහෙම වැළඳුවේ නැත්තම් මම මේ ටික විසික් කරනවා. තනකොළ නැති තැනකට විසික් කරනවා. අප්පාණේ කේවා උදකේ ඕපිලාපෙස්සාමේ. එහෙම නැත්තම් මේ ප්‍රාණීන් නැති වතුරකට හරි දැන් මම එක දාන කියලා කියනවා. දැන් එතකොට ඉතුරු ආහාර ටිකට කරන දේ තමයි බුදුරජාන් වහන්සේ කිව්වේ. එහෙම කරන්නේ ඇයි? අර භික්ෂුන් වහන්සේලා දෙන්න වැළඳුවේ නැත්තම්. එතකොට බල කරෙත් නැහැ, බල කරන්නේ නැතුව එහෙම තියෙනවා. ඔබ වහන්සේලා කැමති නම් වළඳන්න. ඒක තියෙන වචනයක් ආකංක සචේ ආකංකත බුඤ්ජේ බුඤ්ජත. කැමති නම් වළඳන්න. ඉතින් මේ එහෙම කිව්වම දැන් ඒ භික්ෂුන් වහන්සේලා දෙන්න මෙහෙම හිතරම්. තත්වේ කස්ස භික්ඛුනෝ ඒවමස්ස. ඒකේ හිතපු එක හාමුදුරුව කෙනෙකුට මේ විදිහට හිතෙනවා. භගවාකු බුත්තාවේ පවාරිතෝ පරිපූර්ණෝ පරියෝසිතෝ සුහිතෝ යාවදත්තු. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අහවර වෙලා පරිපූර්ණ සම්පූර්ණ ඉවරයි. අත්තිචයන් භගවතු පින්ඩපාතු අතිරේක ධම්ම චඩ්ඩිය ධම්ම. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා ඉතුරු වෙච්ච විසික් කරන්න තියෙන ආහාර ටිකුත් තියෙනවා. සචේමයන් නය බුඤ්ජිස්සාමි දානි භගව අපහරිතේව චඩ්ඩෙසති අප්පානිතේව උදකේ ඕපිලාපිස්සති. අපි වැළඳුවේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ටික ඔයතර විසික් කළා. හැබැයි බොත්තං කෝපණේතං භගවතා බුදුරජාණන් වහන්සේ මේ විදිහට බණපදයක් දේශනා කළා කියලා. මොකද්ද? ධම්මදායාදාමේ භික්කවේ භවතම ආමිස දායාදා. බුදුරජාණන් වහන්සේ කතාවක් බණ ධර්මයක් දේශනා කළා තිබෙනවා. ධර්මදායාදේ වව් ආමිසේට දායාද වෙන්නේ එපා. ආමිසඤ්ඤතරං කෝපණේතං යද්දම් පින්ඩපාත. හැබැයි මේ ඉතුරුලා තියෙන කෑම ටික ආමිසයක්. ඒක ධර්මයක් නෙවෙයි. ආමිසයක්. කෑම ඉතුරු වෙච්ච ටිකක්. එතකොට දැන් මෙයා හිතනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරේ ධර්මයට දායාද වන්න ආමිසයට යන්න එපා. හැබැයි මේ බුදුරජාන් වහන්සේ කැමති නම් ගන්න කියලා කියන්නේ ධර්මයේ නෙවෙයි ආමිසය. යන්නුනාහං ඉමං පින්දපාතං අබුංජිත්වා ඉමිනාව jigacchā dubballiyena ඒවම් ඉමං රත්තින්දිවම් වීතිනාමේ යන්ති. මම මේ පින්දපාතේ වළඳන්නේ නැතුව, මේක වළඳන්නේ නැතුව මේ තිබෙන්නා වූ බඩගින්නේ සාගින්නේ, ඉතින් මේ රාත්‍රී දවල් දෙක මේ විදිහටම මේකත් ඉවසගෙන දරාගෙන මම ජීවත් වෙන. හැබැයි මේ ආමිසයට අත ගහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වත් ආමිසයට අත ගහන්නේ නැහැ. සෝ තම් පින්දපාතං අබුංජිත්වා තේනේව jigacchā dubballiyena ඒවං තං රත්තින් දිවං වීතිනාමේය. දැන් අර කියපු ආහාර ටික වළඳන්නේ නැතුව බඩගින්නේම ඒක ඉවසා දරාගෙන ඒ රාත්‍රී දැන් අවල් ගත කරනවා. ඒ රාත්‍රී කාලේ දැන් ගත කරනවා. ඒ බුදුරජාන් වහන්සේ කිව්වට එහෙම ගත්තේ නැහැ. ඔන්නේ එක හාමුදුරුවෝ කරපු වැඩි වෙයි. එක ස්වාමීන් වහන්සේ නමක් ඒකෙන් දෙන්නේ එක ස්වාමීන් කරපු වැඩි. අද ဒုတိယස්ස භික්ඛුනෝ ඒ මාස දෙවෙනි ස්වාමීන් වහන්සේට මේ විදිහට හිතෙනවා. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අවසන් වෙලා පරිපූර්ණ වෙලා සම්පූර්ණ කටයුතු ඉවරයි. බුදුරජාණන් වහන්සේ වළඳලා ඉතුරු වෙච්ච දාන කොටසකුත් දැන් මේ ඉතුරුලා විසික් කරන්න තියෙන එකක් තියෙනවා. ඉතින් අපි වැළඳුවේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ ටික විසික් කරනවා. ඉතින් ඒක නිසා යන්නුනාහං ඉමං පින්ඩපාතං බුඤ්ජිත්වා jigacchā dubballiyam paṭivinitvā එවං ඉමං රත්තින් දිවං වීතිනාමේ යන්ති. මම මේ විසික් කරන්න යන ආහාර ටික අනුභව කරලා වළඳලා මේ තියෙන බඩගින්න සාපිපාසයේ දුරු කරගෙන මම මේ රාත්‍රී දවල් ගත කරනවා කියලා දෙවිනි භික්ෂුන් වහන්සේට හිත. ඉස්සල්ලා හේ ස්වාමීන් වහන්සේට හිතුනේ මේ ආමිසය ගැන යන්න හොඳ නැහැ, මම මේ තියෙන බඩගින්න දරාගෙන තියාගෙන මේ ඉන්න විදියට ඉන්නවා කියලා කියනවා. දෙවිනි භික්ෂුන් වහන්සේට හිතනවා මේ විසික් කරන්න තියෙන ආහාර කොටස වළඳලා බඩගින්න නැති කර ගන්නවා කියලා හිතනවා. දැන් මේක පිටින් බලනකොට පේනවා දෙවිනි භික්ෂුන් වහන්සේ හරි කියලා වගේ. හේතුව
කෙනෙකුට උඩින් බලනකොට පිටින් බලනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේගෙන් හොරෙන් අරගෙනක් නෙවෙයි. එපා කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ වළඳලා තිවරයි. ඉතුරු වෙලා තියෙනවා. විසිකරන ටිකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ විසිකරන තියෙන එක කැමතිනම් වළඳන්නේ කියලා. එහෙමත් තියෙද්දි ඉතින් අනිත් එක කාරණියකුත් තියෙනවා බඩගින්න පිපාසයේ දුක් නැති කර ගැනීමට ආහාර ගන්න. එහෙම කාරණියකුත් තියෙනවා. ඒක නිසා මම මේ ආහාරය වළඳලා බඩගින්න සාගින්න දුරු කර ගන්නවා කියලා ඒ විදිහට යා හිතනවා. පිටින් බැලුවාන් පස්සේ ඒක නිකම් පේනවා දෙවෙනි හාමුදුරුවෝ හරි අර බඩගින්න ඉන්න කෙනාට වඩායි කියලා. එහෙම පේනවා. හැබැයි අර ඒක තියෙනවා මෙහෙම. පළවෙනි භික්ෂුන් වහන්සේ හිතුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදයක්. ඒ බණපදේ හිතලා ඒ ස්වාමීන් වහන්සේ එපා මේක වළඳන් නැතුව ඉන්න ඕයි කියලා හිතුවි. ඒ කියන්නේ මොකද්ද? ආමිසයට යන්න එපා, ආමිසයට දායාද වෙන්න එපා, ධර්මය දායාද කරගන්න කියන බණපදේ හිතුවා. එහෙම බණ හිතලා ධර්ම ගෞරවයේ තියාගෙන තමයි ඒ බඩගින්නේ දිගේ. එහෙනම් ධර්මයක් සීල රැකෙන ප්‍රතිපත්තිය. දෙවෙනි හාමුදුරුවෝ කාරණා බැලුවා. ඒ ධර්මය ඒ දෙවෙනි හාමුදුරුවෝ බැලුවේ මේ ධම්මදායාදී කියන කතාව නෙවෙයි. ආමිස දායාද ධම්මදායාද කතාව නෙවෙයි. දෙවෙනි හාමුදුරුවෝ බැලුවේ කරුණු බැලුවා. විසිකරන දාන ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ වළඳලා ඉවරයි. උන්වහන්සේත් අපිට කතා කරා. මටත් බඩගින්න තියෙනවා. මේ කාරණා ටික බලලා ඊට පස්සේ සිටුේෂන් එක ගැළපෙන හින්දා ආහාර ගන්න. අරගෙන රාත්‍රී දවල් ගත කරා. කිංචාවිසෝ භික්කවේ භික්ඛු නම් පින්ඩපාතම් භුංජිත්වා jigacchā dubballyam paṭivinetvā ivan tam rattin divan vedināmeya atakū asuyeva me purimo bhikkhu පුජ්ජතරෝව ච පාසංස තරෝච. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෙන්නා ගැන කියලා කියනවා. පළවෙනි භික්ෂුන් වහන්සේ තමයි මෙතන ප්‍රශංසාව ලැබිය යුතු වන්නේ. පූජාරිය වන්නේ. වැඳිය යුතු වන්නේ. ඒ වගේම ප්‍රශංසා කළ යුතු, පිළිදිය යුතු, ගෞරව කළ යුතු හාමුදුර තමයි පළවෙනි කියන. හේතුව ඒ පළවෙනි භික්ෂුන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කළේ බඩගින්න බාරගත්තේ දානීය ප්‍රතික්ෂේප කරේ මොකක් කරු කරලද? ධර්මයට කරු කරලා. ධර්මයට කරු කරලා ආමසයේ ප්‍රතික්ෂේප කරා. දෙවෙනි වික්ෂුන් වහන්සේ ආමසයේ පැත්තට නැමුණා. ආමසය ලබා ගැනීමට කරුණු කාරණා ටිකක් වටේට හදාගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයි මේ පළවෙනි එක්කිනා මේ විදිහට ගරු කරන්න හේතුව තංකිස්ස හේතු මොකක්ද හේතු? තංහි තස්ස භික්කවේ භික්කුණෝ දීගරත්තං අප්පිච්චතාය සන්තුට්ඨිතාය. ඒ විදිහට ඉඳීමම ඒ විදිහට ප්‍රතික්ෂේප කරලා සංවරව ඉඳීමම බොහෝ කාලයක් අල්පීච්ඡතාවයට පිහිට වෙනවා. සතුටට පිහිට වෙනවා. සල්ලේකතාවේ සැහැල්ලු බවට යහපත් පැවැත්මක් තිබෙන බවට විරිය ආරම්භය සංවත්තති. එතකොට තමයි වීරිය මතු කර ගන්නට ඒක පිහිටක් වෙන්නේ. දැන් අර තියෙනවා මේ යම්කිසි පීඩාවක් දුකක් තියෙනකොට ඒක අපි දරා ගැනීමේ හයිය ගස ගන්න ඕනේ. මේ ලෝකයේ අපිට ඕන විදිහට නැහැ. මිනිස්සුත් නැහැ. බඩු බහන්නත් නැහැ. වැස්ස වුණත් අපිට ඕන විදිහට ඉන්නේ නැහැ. අවවත් නැහැ. මිනිස්සුත් නැහැ. මේ හැම එකක්ම අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. අපිට ඕන විදිහට ඉන්නේ නැහැ. එතකොට ඒ සෑම දෙයකටම අපේ හිත මේ ගලපාගෙන ඒ අපේ හිත ඒ තියෙන පීඩාවල් නිකන් දුක් කරගන්නේ නැතුව ඒවා අතහැරලා ඒවට ඔරොත්තු දෙන හයිය තියෙන හිතක් හදාගෙන පැවැත්ම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒක වීරියක් හදනවා. ඒ කියන්නේ අල්පේච්ඡතාවයකුත් තිබෙනවා, සන්තුෂ්ටිතාවයකුත් තිබෙනවා, සහල් බවක් තිබෙනවා, වීරිය වඩන්ට ඒක පිට වෙනවා. අතහැරීමක් තියෙන අනිත් එක තමයි මෙහෙම එකක් තියෙනවා. භයානක දේ තමයි ඔක්කොම ටික හොඳට තියෙනකොට neat and tidy everything is available.
ඕන කරන හැමදේම තියෙනවා. එතකොට මේකත් හොඳයි, මේ හැමදේම හොඳයි, අතට පායටත් සෑමදේම තියෙනවා. ඔක්කොම තියෙනකොට හිත ඒකට හුරු වෙලා ඉවසීමේ තිබෙන ගතිය අඩු වෙනවා. ඉවසීම දරා ගැනීම ඒක බහිනවා. එහෙම දැස්සන් පස්සේ එකපාරම අර ටික නැති වෙලා ගියන් පස්සේ ඇති වෙන ශෝකය එයා ඒ මනුස්සයා සම්පූර්ණ නැති වෙලා යනවා. හේතුව එයා ඉවසන්න දෙයකුත් එතන නැහැ. ඒ කියන්නේ ඉවසන්න කියලා දරන්න වීර්ය දරන්න මොකක් වටින හැමදේම තියෙනවනේ. අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන සහ ඒ සෑමදේම දරන්න මනස හුරු කරන්න ශක්ති ගන්නන්ට අර එම්පවර්මන්ට් එකක් දෙන්න තියෙන්න ඕනන්නේ. අඩුපාඩු ඒ වගේම තියෙනකොට තමයි සසර දුකින් මිදියන්න ශක්තිය ගොනු කරන්න පුළුවන්කම තියෙන්නේ. කමක් නැහැ ඔ කොහොම තමයි කියලා මේ හිතා ගන්න. සමහර වෙලාවට කම්ප්ලේන්ට් තියෙනවනේ මිනිස්සු, මේකත් අනේ මන් දැන කවුරු කරලා දන්නේ අර මේ කියලාද හිතා යනවනේ. දුර්වල මානසිකත්වයේ ලක්ෂණ. හැම වෙලෙම ඇයි මේ මොකද්ද මේ කියලා හැම වෙලෙම ඒකට කියන්නේ කම්ප්ලේන් කියන්නේ පැමිණිලි චෝදනා වැඩි වෙන්නේ ඇයි? දුර්වල හිත. හයියක් නැහැ ඒක බාර අරගෙන පොඩ්ඩක් හදාගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වීර්ය ආරම්භය සම්බන්ධසිතේ මේ විදිහට අර දීපු ආහාර ටික වළඳන් නැතුව බඩගින්නේම ඉඳ හුරු වෙන එක වීර්ය දරන්නට හයිය ගස ගන්න යාට ශක්තියක් තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. තස්මාතීය භික්කවේ ධම්මදායාදා භවත. ඒ නිසා මහණෙනි ඔබලා ධර්මයට දායාද වෙන්න. මා ආමිස දායා. ආමිසයට යන්න එපා. අත්තිමේ තුම්මේසු අනුකම්පා. මට ඔබ වහන්සේලා කෙරෙහි හරිය අනුකම්පාවක් තියෙනවා. කින්ති මේ ශ්‍රාවකා ධම්මදායාදා භවෙයි. මාගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වන්නේ කෙසේද? ආමිසයට නැතු කියලා ওই විදිහට ඔන්න බුදුරජාන් වහන්සේ ওই කතාව දැන් කිව්වා. දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ආසනෙන් නැගිටලා විහාරයට වැඩියා. විහාරයට වඩින උටත් ආකාර දෙකකට වඩිනවා කියලා කියනවා. එකක් තමයි බුදුරජාන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලා ගොඩාක්ම මෙහෙම ඉන්නකොට ධර්ම දේශනා කරගෙන ඉඳලා එනකොට දැන් බුදුරජාන් වහන්සේ වඩින්න නැගිටිනවනේ. නැගිටිනකොට මොකද කරන්නේ? අට භික්ෂුන් වහන්සේලා නැගිටිනවා. ඊට පස්සේ උන්වහන්සේ වඩනකොට පිටිපස්සේම විහාර ගාවට යනවා. එතකොට අර හොඳට වහන්න හිටපු පිරිස ඉන්නවනේ. ඒක මික්ස් අප් වෙනවා. ඉතින් ආයෙ මොකක් හරි කරන්න යනකොට ආයෙ පිරිස හැදලා වාඩි වෙනකොට ඒක ආයෙ හිටපු එක්කිනා හිට මෙහෙට වෙලා ඒක අර ගෲප් එකේ තිබිච්ච අර සාන්ත සංවර ගතිය කැඩිලා යනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා ඔහේ ඉඳ වැඩින්ද ඇඳලා බණ කතාවක් දේශනාවක් සූත්‍රයක් කියලා ධර්ම කොටසක් විග්‍රහ කරලා උන්වහන්සේ එකපාරම එතනින් සස්කල අතුල්ලා. ඒ කියන්නේ මෙතන මේ ධර්මාසනේ වැඩින්දලා එතනින් විරිදීන් චුත වෙලා විහාරයට ඇතුළු. එහෙම තියෙනවා. එතකොට අර භික්ෂුන් වහන්සේලා පිටිපස්සේ ඉන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් මේ එතකොට අර පිරිස මොකක්වත් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. අර සෙටල් පිරිස ඒ විදිහටම ඉන්නවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආසනයෙන් අයින් වෙලා විහාරයට වැඩියට පස්සේ තව සිද්ධියක් වුණා. දැන් මේ ටික මතකයිද? මේ තමයි මේ දක්වාම මේ බුදුරජාණන් වහන්සේ බඩු බාහිර ආදීයට ඇලුම් ඇති ඒව පතන හිතන භික්ෂුන් වහන්සේලා දැකලා අනුකම්පාවකින් මේ ධර්ම දාය ආදී පිළිබඳව කියපිලි. සොන්නසේ සූත්‍රේ නමක් තියෙනවා. ධර්ම දාය. හැමදේම තියෙන කොටත් වටිනාකමක් තේරෙන්නේ නැහැ. හැමදේම තියෙන කොට වටිනාකමක් දැන් ඥානයක් තියෙන එක්කිනුට ඇරෙන්න එහෙම හිතන්න පුළුවන් එක්කිනුට ඇරෙන්න අනිත් අයට තේරෙන්නේ අපි කියන එක මේ හැමදේම මිනිසුන් මෙහි ලංකාවේ ඉඳලා මෙහෙට එන අයටත් අපි හැමදේම අපි ගිහලා ඇඳුම් ටිකක් හොයලා දෙනවා. ඊට පස්සේ බඩු බාරා දෙනවා. ඊට පස්සේ උයන පියන යුටෙන්සිල් සෙට් එකකුත් අපි හරි ගස්සලා දෙනවා. ඊට පස්සේ යන්නේ ඉඳ අපේ වාහනේ හරි නැත්නම් මොකක් හරි පහසුවට හරි ගස්සලා දෙනවා. එහෙම එනකොට හැමදේම ලැබෙනකොට හැමදේම සපෙලා දෙනකොට ඒ මිනිස්සු හිතනවා
අනිවාර්යෙන් අපි ළඟින් ඉඳලා ලංකාවේ ඉඳලා මෙහෙට ආවේ මේ මිනිස්සු කලින් යවිලා තියෙන ඒක නිසා දැනුවත් වෙන අපිට අනිවාර්යෙන් මේ මිනිස්සු මේක කළ යුතුයි කියලා අන්න එහෙම මේ නේදකුත් තියෙනවා ඔව් එහෙමකුත් තියෙනවා මේ ඒක පොඩ්ඩක් අඩුපාඩු වුණොත් එහෙම වාහනේට වාහනේ ගෙනලා දුන්නා ඒකේ තෙල් ටිකයි තියෙන්නේ එදෙම කිලෝමීටර සාමාන්‍ය 20ක් විතර යනවා ඊට පස්සේ කියන්නේ මොකද වාහනේ ගෙනලා දුන්නා තෙල් නැහැ ඔන්න කරපු වැඩේ ඔබ ගැලවෙනවද කියලා ඔන්න එහෙම කියන එහෙම ඒකුත් තියෙන එක තියෙන්නේ ඒව එවරිතින් දේ ටේක් ෆෝ ග්‍රැන්ට් අන්න එහෙම කරනවා එහෙම જાති තියෙනවා උත්සාහයෙන් Tamange මහන්සියෙන් උත්සාහයෙන් හොයාගත්ත දේ ලබාගත්ත දේ වඩාගත්ත දේ හිතන කොටත් සන්තෝසයි හිතන කොටත් සන්තෝසයි ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ උතනින් ඔය කතාව කියලා විහාරයට වැඩම කළාට පස්සේ සරියුත් ස්වාමීන් වහන්සේ ওই ස්ථානෙට වැඩියි. ධර්මශාලාවට. తత్ర ගෝයස්මා සාරිපුත්තු අචිර පක්ඛන්තස භගවතු භික්ඛු ආමන්ත්‍රේසි. භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ආවසෝ භික්ඛවෝති. ආවසෝති කෝතේ භික්ඛාසතු සාරිපුත්තස පච්චස්සෝසුන් ආස්මා සාරිපුතේ තදෝ. ඉතින් අනේ එවත්නි කියලා කතා කරාන් පස්සේ ඉතින් ඔන්න එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් ඔන්න පිළිතුරු දුන්නා. දැන් අර ඉස්සෙල්ලා කියපු කතාවේ කන්ටිනියුෂන් එක ඉස්සෙල්ලා කිව්ස් ධම්මදායාදා භවත මාමිසදායාස සරියුත් ස්වාමීන් වහන්සේ අහනවා මහ භික්ෂුන් වහන්සේලාගෙන් ආවසෝ කිත්තංකෝ ආවසෝ සත්තු පවිත්තස් විහෙරතෝ ශාවකා විවේකං නාන සික්ඛාන්ති එවත්නි තථාගතයන් වහන්සේ විවේකීව වැඩවාසය කරද්දී ශ්‍රාවකයෝ කොහොමද ඒ විවේකයේ හික්මෙන්නේ නැත්තේ හොඳට මතක තියාගන්න. තමන්ට බණ කියන ශාස්ත්‍රුන් වහන්සේ ඊ타මත්ම හොඳට පිළිවෙතක විවේකීව කටයුතු කරද්දී ශ්‍රාවකයෝ කොහොමද කෙසේද ඒ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ශික්ෂාව එහෙම නැත්නම් විවේකේ හැසිරෙන්නේ නැත්තේ කියලා ආන. අනිත් එක තමයි කිත්තාවතාජපන සත්තු පවිත්‍රස් විහෙරතු ශාවකා විවේක මනුසික්ඛාන්ති තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ විවේකයේ ගරු කරගෙන විවේකයේ වාසය කරද්දී කොහොමද භික්ෂුන් වහන්සේලා විවේකයේ හැසිරෙන්නේ ඉස්සලා කිව්ව මොකද්ද බුදුරජාණන් ඉස්සලා කිව්වේ නැති බුදුරජාණන් වහන්සේ විවේකීව විවේකයේ වැඩිනවා භික්ෂුන් වහන්සේලා විවේකී නැහැ දෙවෙනි කීව බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නවා භික්ෂුන් වහන්සේලා විවේකේ අනුගමනය කරනවා විවේක මනුසික්කම් එහෙම කිව්වට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේට කියනවා මෙහෙම කතාවක් දුරතෝ පික්කෝමයන් ආවසෝ ආගච්චෙයියා අපි බොහෝම දුර ඉඳලා ඉන්නේ ආයතතෝ සාරිපුත්තස සම්තිකේ ඒතස භාසිතස්ස අත්තවඤ්ඤාත මේ කියපු කතාවේ තේරුම දැනගන්න අපි බොහෝම දුර ඉඳලා ඉන්නේ සාධුතයස් මන්තන්නේ සාරිපුත්තම් පරිභාතු ඒතස් ආභාසිතස් මේ කියපු බණ කතාවේ ධර්මකාරණේ අර්ථය ස්වාමීන් වහන්සේටමනේ වැටහිලා අපිට ඉතින් කියලා දෙන්නයි කියලා කියන තේනාවසෝ සුණා එහෙනම් ආණ්ඩුකු සානු සාදුකම් මනසිකරවත හොඳට මෙනෙහි කරන්න භාසිතස්සල් මං දැන් කියන ඒවමහසෝති කෝතේ බික්කු භගවත් ආයසතු සාරිපුත්තස්ස පච්චස්සෝසුන් ආයතෝ සාරිපුත්තේ ඒතෝ දැන් ඔන්න සරියුත් ස්වාමීන් වහන්සේ අර ඒ කියපු කතාව දැන් බුදුරජාණන් වහන්සේ ඒ කියපු කතාවේ මේ ඈඳියක් හැටියට කොහොමද මේ විවේකීව වැඩ ඉන්න ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝල බාලයෝ කොහොමද ඒකෙන් අයින් වෙලා ඉන්නේ අනිත් කොටස කොහොමද ඒකට අනුයාත වෙන්නේ මෙන්න මේ විදිහට කියනවා මේක තමයි බණ කාරණා ටිකක් තියෙනවා කිත්තාවතන පවසෝ සත්තු පවිත්තස් විහෙරතෝ ශාවකා විවේක නානුසික්ඛන්ති ඉදාවසෝ සත්තු පවිත්තස්ස විහෙරතෝ ශාවකම් විවේක නානුසික්ඛන්ති යේ සංච ධම්මානං සත්තා පහනමහ ඉදාවසෝ සත්තු පවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානුසික්ඛන්ති බුදුරජාණන් වහන්සේ විවේකී වැඩ ඉන්නවා භික්ෂුන් වහන්සේලා විවේකීන් ඉන්නේ නැහැ විවේකේ ගරු කරන්නේ නැහැ ඒක. යේ සන්ත ධම්මානං සත්තා පහනමයි. සමහර ධර්ම කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළා අයින් කරන්න කියලා.
අතහැරීම නොයැලීම නොබැඳීම අයින් කරන්න පහනම් ආහ පහන කියලා කියන්නේ ප්‍රහාණය කරන අයින් කරන ඉවත් කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සමහර ධර්ම කරුණු ධර්ම අයින් කරන්න තේච ධම්මේ නප්පජහಂತಿ භික්ෂුන් වහන්සේලායි කියපු දේවල් අතහරින්නේ නැහැ මේක අතහරින්නේ කිව්වා ඒක අතහරින්නේ නැහැ බාහුලිකාච හොಂತಿ සාතලිකා ඔක්කමනේ පුබ්බංගම බොහෝම එකතු කර කර එකතු කර බාහුලිකා කියලා කියන්නේ එකතු කරනවා මේ බඩු බහරත් මේකත් 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 කියලා හැම එකම එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා සාතලිකා ඔක්කමනේ පුබ්බංගම පවිවේකේ ඉතින් නික්කිත දුරා ඉතින් හිත නිස්කලංක කරගෙන විවේකීව ඉඳීමේ අර වීරිය අතහැරලා තියෙනවා තත්‍රාවසෝ තේරාබික්කු තීහි තානේහි ගාරය බවන්ති ඔය කාරණා නිසා කරුණු තුනක කාරණා තුනක පිටුන් වහන්සේලාට නින්දා අපහාස ගරහීම් සිද්ධ වෙනවා මොකද එක තේරාබික්කු තීතානි ගාරයාම සත්තු පවිවිත්තස්ස විහෙරතෝ ශාවකා විවේකං නානුසික්කාන්ති ඔන්න එක බුදුරජාණන් වහන්සේ උතාමත් මොහොඳින් ධර්ම ගෞරවය ඇතුව ඒ ධර්මයේ පිහිටලා උතාමත් මොහොඳින් විවේකීව කටයුතු කරනවා හැබැයි භික්ෂුන් වහන්සේලා එකේ ඉන්නේ නැහැ කියලා ඔන්න පළවෙනි චෝදනාව. යේ සම්ති ධම්මානං සත්තා පහනමහ තේච ධම්මේ නප්පජාන්ති. බුදුරජාණන් වහන්සේ අයින් කරන්නට ඉවත් කරන්නට බැහැර කරන්නට කියලා ධර්මයක් කියලා දුන්නා. මේ ආඳුරුර ඒක අතාරින්නේ නැහැ. ඔන්න දෙවෙනි කාරණේ. මතකයිනේ? තුන. බාහුලිකාච සාතලිකා ඔක්කමනේ පුබ්බංගම පවිවේකිනි කියන විවේකීව ඉඳීමේ කාරණය බෙරේ දැරීමේ කාරණය අතහැරලා දාලා තියෙනවා තුන්වෙනි කාරණය. මේ විදිහට තීහි තානීහි ගාරයිහා භවಂತಿ. දැන් අපි මේවා අතහැරලා දැම්මන් පස්සේ ගැරහීම තමයි තියෙන්නේ. මධ්‍යම භික්ෂුන් වහන්සේලා අලුත් නවක භික්ෂුන් වහන්සේලා තුන්ගොල්ලම මේකේ නින්දාවට ගැරහීමට පත් වෙනවා. ඊළඟට ශ්‍රාවකයන් හැටියට විචුන් වහන්සේලාගෙන් අයින් කළ ගිහි පිරිසට ගත්තොත් එහෙනම් මේක. ගිහි පිරිසෙත් තියෙන්නේ ඒත් එකම. ගිහි පින්වතුන්ට ගැළපෙන ගොඩාක් භික්ෂුන් වහන්සේලාගේ තරමටම නෙවෙයි. නමුත් ගැළපෙන ප්‍රමාණයක් තියෙන සංවර වෙන්න සහ විවේකී ගරු කරන්න. හැබැයි හැම එක්කෙනාටම නෙවෙයි. දැන් මේ එක අවස්ථාවකදී දැන් මෙන්න මෙහෙම කාරණේකුත් තියෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු කියලා දීපු විස්තර කරපු ධර්මකාරණා මේ ගිහි ගෙවල් දොරවල් වල දරුවෝ මල්ලු හදාගෙන ඉන්නා වූ ගිහි පින්වතුන්ට ගිහි අයට දේශනා කරන්න ගියාම මේ පැවිද්දන්ට කියපු බණ මේ ගිහියන්ට දේශනා කළා ඒ ගිහියෝ කොහෙද ඌව පුරුදු කරන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් එනවනේ. දැන් පුළුවන්ද ඔය කරන්න ගිහිල්ලා? මෙහෙම එකකුත් තියෙනවා. ඉතින් ඕක කෙනෙක් අහන්න පුළුවන් මේ හාමුදුරුන්ට කරන්න බැරි එක මේ ගිහියන්ට කියලා දීලා ගිහිය කොහොමද කරන්නේ කියලා උඩින් බැලුවම හැබැයි. ප්‍රින්සිපල් එක අරගෙන ඒක අපි ඔය සැරියුත් ස්වාමීන් වහන්සේ එක අවස්ථාවකදී අනාථපිණ්ඩික සිටුතුමා දකින්න ගියා. අනාථපිණ්ඩික සිටුතුමා දකින්න ගියන් පස්සේ එතුමා බොහෝම මේ හාමුදුරුව පරිස්සම් කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රඥාවක් එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේට විවේක වෙන්න දෙන්න ඕනේ. අපි ගිහිල්ලා මේක එක ප්‍රශ්න අහනවා, කතා අහනවා. එතකොට උන්වහන්සේගේ මේ විවේකේ නැති වෙනවා, මහන්සිත් වැඩි. ඔහොම හිතේ හිත මොකක්වත් අහන්නේ. එක අවස්ථාවකදී මේ සැරියුත් හාමුදුරන්ට පණිවිඩයක් කැරියා මේ අනාථපිණ්ඩික සිටුතුමා. මම දැන් හරිය අසනීප වෙලා ඉන්නේ, සැරියුත් ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් වඩින්න කියලා. ඊට පස්සේ සැරියුත් හාමුදුරේ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන වැඩි වැල්ල බණ ටිකක් දේශනා කරා. සැරියුත් හාමුදුරුවෝ බොහොම ගැඹීර බණක් තමයි කිව්වේ. ඒ කියන්නේ මේ විදර්ශනා මූලික බොහොම ගැඹුරු බණක් කියනවා. ඒ ගැඹුරු බණ ඇහුවන් පස්සේ
එදුමාට හරීම සෑහලුවක් ශාන්තියක් චිත්ත ප්‍රසාදයක් ඇති වුණා. ඒ වෙලාවේදී කිව්වා මේ ස්වාමීනි මෙච්චර කාලයක් මේ වගේ ගැඹුරු මන නොකිව්වේ කියලා. එහෙම කිව්වා මේ ගිහි කෙනෙක් අහන. ඉතින් භික්ෂුන් වහන්සේලාට තමයි මේවා ගැළපෙන්නේ කියන අදහස ඉදිරිපත් කළා. ඒ වෙලාවේදී සැරියුත් ස්වාමීන් වහන්සේ මේට කියනවා මේ අනාථපිණ්ඩික සිටුමා කියනවා ස්වාමීනි ගිහි ජීවිතවල ගිහි කෙවල් වල ඉන්න අය මේ වාගේ ධර්ම කොටස් අහන්න සුදුසු හිත් තියනයි ඉන්නේ කියලා. ඒක නිසා තමයි කියන්නේ. කාරණා දෙකක් මම හිතනවා. කාරණා දෙකක් හිතන මෙහෙම. මම සමහරලාට වැඩිපුර ඔය මේ ඒ කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලාට දේශනා කළ තියෙන කොටස් මේ ගිහි අමු ගිහියන්ට කියලා දෙනවා. එහෙම කියලා දුන්නාන් පස්සේ කෙනෙක් අහන්න පුළුවන් උඩින් බැලුවාන් පස්සේ ඔය ගුල්ලන්ට ඕව අහලා හාමුදුරනේ පුරුදු කරන්න පුළුවන් මේ ඉන්න හාමුදුරුවක් කරන්නේ තියෙනවා. මම හිතන හැටි එහෙම නෙවෙයි. මම හිතන්නේ මෙහෙමයි. ඒ තමයි මේ කාර්නාටික ගිහියන්ට කියලා දුන්නාන් පස්සේ 100කට 100ෙන් 10ක් හරි 20ක් හරි පුළුවන් ටිකක් තෝරලා ෆිල්ටර් කරලා මිනිස්සුන්ගේ ජීවිතේක ඇප්ලයි කරගන්නවා. ආවුදුරුව කෙනෙක් තරමට නැති වුණා. ඒක දෙක මේ වාගේ ගැඹීර ධර්මයක් මේ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කළ තියෙන මේ ජීවිතය ගැන නේද කියලා තියෙනේ කියලා අහගෙන ඉන්න මිනිස්සු සම්පූර්ණ ජීවිතේ පුරුදු කරන්න බැරි වුණත් අහගෙන ඉන්න පැය දෙකට තුනට හරියව චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා ධර්මයේ කෙරෙහි සහ ඒක දේශනා කරපු බුදුරජාන් වහන්සේ කෙරෙහි. ඒකත් මහා වටිනා කුසලයක්. ඒ වගේම අඩු ධර්මයේ කරගන්න බැරි වුණත් මං මගේ වයසට ගියන් පස්සේ මං දහසින් වෙලා හරි සහ මහාන වෙලා හරි කමක් නැහැ මේ කරගන්නවයි කියලා අදහසකුත් ටිකක් පහල කරගන්නවා. ගෙදර ගිහිල්ලා ඒක කරගන්න බැරි වුණාට ඒ වෙන කතාවක්. නමුත් නෑ මං දහසින් දෙනවා මං මහානේ. එහෙම නැත්තම් මං රිට්‍රීට් එකට ගිහිල්ලා හරි මේක කරගන්නවා කියලා ටිකකට හිතනවා. හිතනවනේ. ඔන්න ඕකත් එක බෙනිෆිට් එකක්. ඊළඟට දේශනා කරන්න ආවික්ෂුන් වහන්සේට දේශනා කිරීමේ පින සහ ඒ භාවනා මානසිකාරයක් ඇටි කියලා දෙන්නේ කුසලයේ. හැංගිලා තිබෙනා වූ ධර්ම කොටස් උඩට අරගෙන තියා තිබීමේ පින්කම සිද්ධ වෙනවා. මේ නිකාම කරණීයමෙත් සූත්‍රයේ ඊට පස්සේ මෛත්‍රී කරණීයමෙත් සූත්‍රයේ රතන සූත්‍රයේ මංගල සූත්‍රයේ වන්දාමේ චේතියන් සම්බන් යස්ස මූලයේ නිසින්නෝ විතරක් නෙවෙයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ ඊට වඩා දෙයක් තියෙනවා කියලා මිනිසුන්ට අලුත් දෙයක් හැංගීමක් සද්දාවක් ඇති වෙනවා. ඉතින් අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය හතර කොටාසෙදි දේශනා කරා භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට සාස්ත්‍ර උපාසක උපාසිකාවන්ට ඒ ඇයිට ගැළපෙන මට්ටමින් එක දාගෙන බලන්න පුළුවන් සහ මෙහෙමත් එකක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නා වූ ධර්මකාණ්ඩ ඒවා යම් කිසි වෙලාවක මේ විදිහටයි දේශනා කරේ කියලා හොඳට භාවනා මානසිකාරයකින් යුක්තව අහගෙන හිතාගෙන මෙනෙහි කරගෙන හොඳට කල්පනා කරගෙන සිහිය පවත්වාගෙන යනකොට කෙනෙකුට අහගෙන ඉන්න අවස්ථාවේදීම ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා නිවන් දකින්නත් පුළුවන්. ඒකට හේතුව මෙහෙමයි මම හිතන්නේ. මම මෙනෙහි කරන්නේ. ඒ තමයි නාගසේන ස්වාමින් වහන්සේ උපාසකම්ම කෙනෙකුට බණ කියන්නේ. දානයක් වන්දලා. දානේ වන්දලා බණ දේශනා කරන්නට ලොකු හාමුදුරුවෝ කිව්ව එතන හිටපු මේ නාගසේන හාමුදුරන්ට බණ ටිකක් කියන්න මේ උපාසකවම හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් මේ නාගසේන හාමුදුරු එතකොට ඒ ස්ථානෙට ළඟදී ගිහිලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ අලුත් හාමුදුරන්ගෙන් බණ ටිකක් කියන්නේ කියලා. ඉතින් එහෙම එනවනේ මේ මිනිස්සු ආවන් පස්සේ ඉතින් අලුත් හාමුදුරු කෙනෙක් කියලා එතන අපි බණ ටිකක් අහමු හරි මේ කියලා. ඉතින් එහෙම කියන ගතියක් තියෙනවනේ. ඒ උපාසකම්මටත් ඕනකම තිබුණා අලුත් ආපු හාමුදුරන්ගෙන් බණ ටිකක් අහන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉගෙනගත්ත දේවල් තමයි දැන් කියන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නාගසේන ස්වාමීන් වහන්සේ අර සද්ධාවන්ත උපාසක මෞතුමීට බණ දේශනා කරනවා. දේශනා කරන්නේ මොකද්ද? අලුත්ෙන් බණ කියන්න එපාය දානානිසංස. දානේ දුන්නා දානේ ආනිසංස කියන්න එපාය. ඒ දානානිසංස හැටියට මේ ස්වාමීන් වහන්සේ කිව්ව මොකද්ද? මාත්මේ මොකද්ද? අභිධර්මයේ. අභිධර්මයේ කියලා දුන්නා. එතකොට අභිධර්මයේ කියන එක මේ සාමාන්‍ය කෙනෙකුට ගලප ගන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරේ අමු අමුවේ ගොඩවල් පිටින් අර
අම්මට දේශනා කරේ මොකද්ද? අභිධර්මය. හැබැයි ඒ අම්මා ඒ බණ ටික අහලා මාර්ගඵල අවබෝධ කරගත්තා. නරකය. ඒක නිසා මේ ගිහියන්ට කියලා කොටසක් වෙන් කරාට කරන්න බැරි කොටස් තියෙන බව හැබැයි. ඒක නිසා ඒ ඇයිට ධර්මාභෝධය කරගන්න මේ ගාම්භීර ධර්මයේ පිහිටක් වෙන හිඳාවෙන් මේ කියලා දෙනවා. ඉතින් දැන් තේරුණා. දැන් මේක දේශනා කරන්නේ ස්ථාන තුනකදී චෝදනාවක් එනවා කියලා කියනවා. ඒ චෝදනාව තමයි මේක පළවෙනි එක තමයි මෙන්න මේ. ශාස්ත්‍රූන් වහන්සේ විවේකීව වැඩ ශාස්ත්‍රුන් වහන්සේ විවේකී වැඩෙනෙද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් බැහැර වේ. ඔන්න පළවෙනි කාරණය. ශාස්ත්‍රුන් වහන්සේ විවේකී වැඩෙනෙද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් බැහැර වේ. මේක තමයි චෝදනා. චෝදනා ගැරහීම සහ දුස් දෙක ප්‍රහාණය කරන්නට ප්‍රහාණය කරන්නට කියලා කියපු දේවල් ප්‍රහාණය කරලා නැහැ. දෙක කියත් වෙනද ශාස්ත්‍රුන් වහන්සේ විවේකී වැඩෙනදී ශ්‍රාවකයෝ විවේකයෙන් බැහැර වෙන්නේ. ප්‍රහාණය කරන්න කියලා කියන ධර්ම ප්‍රහාණය කරන්නේ නැහැ. නීවරණ ප්‍රහාණය උත්සාහවත් නොවි වීර්ය අතහැර තමයි ඉන්නේ. ඔන්න ඔබ තමයි ලැබෙන්න ආවු චෝදනා. බින් මේ ගිහි අයගේ ගත්තොත් එහෙම ගිහියගේ දැක්කොත් දැන් මේ මම අහලා තියෙන එක තමයි මේ ඔය ගිහි පින්වතුන්ගෙන් ඉන එක ඔලියා ගන්න ලියාගත්තද මට මෙහෙම කියනවා මේ ගිහි පින්වතුන් කියන එක තමයි මට එයාගේ හිත නරක් කියලා මට ඇවිල්ලා කියනවා මේ ලෙඩක් ගැනත් නෙවෙයි කියන්නේ ඇඟක කියනවා කහනවා ඔළුව අමාරුයි පිරිත් ටිකක් කියාගන්න බණට එවුව නෙවෙයි සමහරලාට කියන්නේ කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ මේ හරියගේ වැඩ පිළිවෙල හරි නැහැ. මේ වෙනත් කෙනෙකුගේ වැඩ පිළිවෙල හරි නැහැ. මෙයාට ඕන විදිහට එයා වැඩ කරන්නේ නැහැ කියලා තමයි මට කියලා ඒක හදාගන්න යන්නේ. පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ ලෝකයේ තවත් කවුරු හරි නෑදෑයෙක් හරි ගෝලෙක් හරි එහෙම නැත්නම් එහි ලාංගින් ආශ්‍රය කරන කෙනෙක් හරි මට ඕන විදිහේ නෑ. එයාගේ වැඩවල හරි නෑ. කීන කතාවක් හරි නෑ. එයා මට ඕන විදිහට කතා කරන්නේ නෑ. එතකොට එයාගේ වැඩ පිළිවෙලත් හරි නෑ. ඉතින් ඒක නිසා ඒ විදිහට අර අනිත් අය දැන් තියෙන්නේ මෙහෙමයි. ඒ මනුස්සයාගේ හැටි එහෙමයි කියලා හරි මොකක් හරි හිතාගන්න එපායි. නැත්තම් මං මොකටද ඕක ඔළුවට ගන්න. එහෙම නැත්තම් කෙලිම ගිහිල්ලා කියන්න ඕනේ එයාටම. කියලා කියන්න ඕනේ මේ එහෙම නෙවෙයි. ඇසලි. ඔයගේ වැඩ පිළිවෙල හරි නැහැ. මට අල්ලන්නේ නැහැ. ඒකෙන්ද මට ඕන විදිහට කරන්න දෙයක. එක්ක ගහයි නැත්තම් මොකක් හරි කරයි. එහෙම කෙලිම ගිහුවනම් හරි. ඔය කතාව. එදෝ දැන් ඔක දැන් මේ මට තමයි කියන්නේ හිත හදාගන්න. ඒ කියන්නේ දරා ගන්න බැරි කමනේ. මම ඉතින් කියනවා මම ලෝකෙ හදන්න බෑනේ. Taman හදින්. ලෝකෙ හදන්න බෑ ඒක හැටි. එයාගේ සංසාර පුරුද්ද. ඉතින් ඔයාගේ පුරුද්ද ඔය එයාගේ පුරුද්ද ඒ. ඒ කියල මම කියනවා මේක මිනිස්සුන්ට දැන් බුදුරජාණන් වහන්සේ එකත් මේ අවවාදන ශාසනා ගෝලයන්ටත් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගන්නෑ නේද? බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී අර උපස්ථානයේ හිටපු මේගේ හාමුදුරන්ට කිව්වා මේ භාවනා කරන්න යන්න. යනකොට මේ යන්න එපා කවුරුත් නැහෙනේ මෙතන. නැහැ මට යන්න ඕනේ කිව්වා. ඒ කවුරු එහෙමනම් කවුරුයි එනකල් ඉඳලා යන්න පුළුවන් උපස්ථානට. නෑ මට යන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් කිව්වන් පස්සේ හොඳ නෑනේ ගැලපෙන්නේ නෑ අපි කවුරුත් එනකල් ඉඳලා ගියොත් නේද හොඳ. ඊට පස්සේ නෑ ඔබ වහන්සේ නම් සංසාර දුකින් මිදරයි මම තාම සංසාරේ මේ කියලා නිකන් අර බුදුරජාණන් වහන්සේටම දෝෂේ දාලා ඔබ වහන්සේට ඕන ඔක්කොම තියෙනවා මට මොකක්වත් නෑ එහෙම කියලා පාත්‍රයේ තිබ්බා බිමින් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තිබ්බා බිමින් යන්න ගියා. කරගන්න පුළුවන් වුණා නෑ. කරගන්න උනේ නෑ. ඒ වගේ අනිත් අයගේ දොස් බල බලා ඉන්නට වඩා එකපාරක් කිව්ව දෙපාරක් බුදුරජාණන් වහන්සේ වගේ තමන්ගේ පාත්‍රයේ සිවුරක් ගත්තා. උන්වහන්සේ පාඩුවට උදලා.
ඊට පස්සේ එයාට භාවනා කරන්නත් බැරි වුණා ආයෙත් කඩාගෙන ආය ආවා එහෙම ඒක නිසා සමහර චරිත තියෙන ඒවා අවවාද දුන්නට හරියන්නේ නැහැ ගොඩක් ඔය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ඒ ගැන දේශනා කරලා තියෙන මේ මේ වයස ගිහිල්ලා මහණ වෙනවනේ වයසට ගිහිල්ලා මහණ වෙනවනේ හරි අමාරු හික්කෝ හරි අමාරු ඒක ආදිනව පහක් දේශනා කරනවා වයසට ගිහිල්ලා මහණ වෙච්ච කෙනෙක් ඉගෙන ගන්න බෑ අපුපස්ථාන වත් පිළිවෙත් හරි ආකාරي තරම් ඉගෙන ගන්නෙත් නෑ විලස් වෙන්නෙත් නෑ ඔව් විනී විනී ඉගෙන ගන්නත් බෑ විනී දැනගන්නෙත් නෑ විනය කියලා ඒගොල්ලෝ කරන්නේ ධර්ම කියලා වෙන ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්න ටිකක් ඒවා මේකට ගැළපෙන්නේ නෑ හැබැයි ඒගොල්ලන්ට ඒක අප්පා සුපිරි ඊළඟට යමක් කිව්වන් පස්සේ අහන්නේ මේක හොඳ නෑ මේක ගැළපෙන්නේ නෑ කියලා කිව්වන් පස්සේ ඊට පස්සේ කතා දාගෙන ඉන්න ටොප් එකට මේ මෙහෙමයි මෙහෙමයි කියලා හරි අකීකාර අවිනීතයි සුවචනේ ඔය ආදිනව පහ බුදුරජාණන් දේශනා කර මහාන ඒකට කියන බුද්ධ පබ්බජිතය කියලා. ඉතින් ඒ අයට කිව්වන් පස්සේ එකම එක ආදුරක නැහැ හිටියේ බුද්ධ පබ්බජිත හොඳ ආදුරක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා රාද කියලා. ඔය සරිත් සාඳුරන්ට මේ මේ බත් වේලක් එහෙම අරන් දෙන රාද කියලා. උන්වහන්සේ විතරයි වයසට ගිය ආදුරන් අතර ඉතාමත් මේ හික්මිච්ච සුපේසල ශික්ෂාකාමී කීකරු ආදුරු. අනිත් අය හරි තච්චයි හරි අමාරු නිපාන් යමක් කිව්වන් පස්සේ හැටක් කියාගෙන එහෙම හැටි එහෙමත් දේශනා කරා ඉතින් මේ කිව්වේ මොකද්ද මේ අතහරින්න කියන දේවල් අතහරින්න විවේකීට ගරු කරන්න බුදුරජාන් වහන්සේ සාන්තව වැඩීමේදී මෙන්න මේ දෝෂය එනවා ඊට පස්සේ තියෙනවා මේ එකක් විතරක් කියන්නම මේ සරියුත් ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ අයින් කරන්න කියලා දේශනා කරපු කොටසක් තියෙනවානේ අයින් කරන්න කියලා කියපු දේවල් තමයි මේ පාපී ධර්මයන් අයින් කරන්න ඒ නිසා පාප ධර්ම 16ක් දේශනා කරලා තියෙනවා දෙකක් විතරක් කියන්න පුළුවන් ඒකින් කවුරුත් දන්න එකක් බුදුරජාන් වහන්සේ අර කිව්වනේ පහනායි දේශය කියලා ප්‍රහාණය කරන දේශන මොකද්ද ප්‍රහාණය කරන්න දේශනා කරේ තත්‍රාවසෝ ලෝභෝච පාපකෝ දෝසෝච පාපකෝ ලෝභයත් පව කරන්න දෙයක් පාපි ධර්මයක් දේශයත් පාපි ධර්මයක් ලෝභස්සච පහනාය දෝසංච පහනාය අත්‍යමේ බුදුරජාණන් වහන්සේ ලෝභය ප්‍රහාණය කිරීමට දේශය ප්‍රහාණය කරන්න දේශනා කරා ලෝභයත් අයින් කරන්න ඉවත් කරන්න දේශයත් තරහවත් අයින් කරන්න කියලා කිව්වම දැන් මේක ඔය ගලවලා පැත්තකින් තියන්නේ නේ හූරන්නේ බෑනේ ඒ නිසා මේ ලෝභයයි ද්වේෂයයි දෙක අයින් කිරීමට ප්‍රහාණය කිරීමට එක්තරා පිළිවෙතක් දේශනා කරා ඒකට කියනවා පානාය අත්තිමජ්ජිමා ප්‍රතිපදා මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරා මේ ලෝභයයි ද්වේෂයයි දෙක අයින් කිරීමට ඒ ධර්මය චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මතිති. මේ මධ්‍යම ප්‍රතිපදාව ඇසක් හදනවා ඥානෙ උපදවනවා සාන්තිය ඇති කරනවා නිර්වාණයට සම්බෝධියට හේතු වෙන්නා වූ ධර්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ ලෝභයයි දේශයයි දෙක අයින් කරන්න තිබෙන්නා වූ ධර්ම. ඉතින් අයංකෝසා ආවසෝ මධ්‍යමා පටිපදා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මතති. එහෙමනම් මෙහෙමයි. මේකේ තියෙනනේ චක්කුකරණී ඥානකරණී ඇසක් හදනවා ඥානෙ උපදවනවා සාන්ති හදනවා නිර්වාණයට අවබෝධයට ඇති කරන මොකක් වෙනද? එතකොට මේකේ තියෙන්නේ මොකක් මධ්‍යම ප්‍රතිපදා? මෙහෙමයි. මේ නිවනට යොමු කරනවා නිවීමට පමුණුවනවා මේ ලෝභයයි ද්වේෂයයි දෙක පිළිපඳව හතරමායිම දැනගන්න ඕනේ ලෝභයේ හතරමායිම ද්වේෂයේ හතරමායිම එහෙම නැත්නම් ලෝභයේ තිබෙනා වූ ස්වභාවය ඒකින් සිද්ධ වෙන දේ ලෝභය
බාහිරයට ගලපලා ගන්නත් පුළුවන් තමා තුළින් අතීතේ මිනෙහි කරන්නත් පුළුවන් ලෝභය අනිත් අයගෙන් ඉගෙන ගන්න මෙහෙමයි ලෝභයෙන් වැඩ කරපු අය නින්දා අපහාස ලබන විදිය තේරෙනවා ලෝභීව හොරමරකම් කරලා හිරගෙවල් වල වැටලා ඉන්න අය තේරෙනවා ලෝභීව වැඩ කටයුතු කරලා ගමේ අඩිය ගහන්න බැරි අය ඉන්නවා දැක්කොත් ඒ මිනිස්සු දොස් කියනවා ලෝභයෙන් වැඩ කරලා ධනයෙන් හීන වෙලා අපහසුතාවයට පත් වෙලා රස්සාව නැති වෙලා යාන වාහන නැති වෙලා ඒ විදිහට කරගත්තා ඉන්නවා ඒව දිහා බැලුවෙන් පස්සේ මේ ලෝභය කියන එකේ ආධිනව පිටින් ඉගෙන ගන්න පුළුවන් අනිත් එක තමයි තමා තුළින් ඉගෙන ගන්න උට ප්‍රතිවේක්ෂණයේ මානසිකාරී තියෙනවා ලෝභීව වැඩ කරන කටයුතු කරන්න ගිහිල්ලා මට වෙච්ච හැටි පේනවා තමන්ගේ කොටස් තියෙනවා පවුලෙන් නෑදෑයන්ගෙන් හිතමිත්‍රයන්ගෙන් ඒ වගේ මම අපහසුතාවයට පත් වෙච්ච මට නිന്ദා අපහස ගැරෙහිලි කන් ලැබිච්ච තැන් තමන්ට තියෙනවා දැන් පොඩි කාලේ කොහොම හෝ ගිහිල්ලා පොඩි ළමා කාලේදී ඉස්කෝලේ ගියන් පස්සේ මකන කෑල්ල හොර අඹ ගෙඩිය හොරකම් කරලා මකන කෑල්ල හොරකම් කරලා පැන්සල් පෑන් හොරකම් කරලා පොත් හාංගලා ඒ වගේ කරලා මම කොච්චර ගුටි කාලා තියෙනවද කියලා ඒ ටික වද්දා ගන්න ඕනේ ඒ තමන්ගේ ප්‍රතිවේක්ෂණේ ඉගෙන ගැනීම ඒ වගේ අනිත් අයගෙන් දැනගන්නත් පුළුවන් තමන්ගෙන් දැනගන්නත් පුළුවන් සහ මේ ලෝභයේ දේශයේ තිබෙන්නා වූ ඇති වුණාන් පස්සේ තමන්ට ඒකින් ලැබෙන වේදනාව දුක් වේදනාව පිළිබඳ හිතන්නත් පුළුවන් ඔන්න ඔය විදිහට මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම ඇවිල්ලා සම්මා දිට්ඨිය සම්මා සංකල්පය ඒ වැඩ කරන සම්මා සතිය වීර්ය මෙනෙහි කරොට ඒ ධර්ම පිළිවන් බැඳෙනකොට මෙනෙහි කරනකොට අනේ මගේත් නම් මේ තණ්හාව එපාමයි ලෝභය එපාමයි මේ දේශේ පහළ නොවේවා මේ දේශයෙන් අයින් වේවා මේ ලෝභයෙන් අයින් වේකලා මේක අයින් කරනකොට අතහැරීම අතහැරීම නොබැඳීම නොවැළීම කරනකොට අන්න නිර්වාණ මාර්ගය එතන සකස් වෙනවා නිබ්බාණයට හේතු ඔන්න ඔය කාරණා ටික තමයි අපි අද දේශනා කරේ මේක තව පොඩ්ඩක් කියනවා ජනරත්න ස්වාමීන් වහන්සේ කියවන චක්ක කරණ ඥාන කර්මයේ ඒ පදේ ස්වාමීන් වහන්සේට චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වර්ධකය චක්කුකරණේ කියලා කියන්නේ ඥාන ඇස හදනවා ඒ කියන්නේ ඒකින් කියන්නේ මේ අපේ මේ මොකක් හරි මේ වෙන ඇසක් හදන එක නෙවෙයි ඒ කියන්නේ මේ මේ ප්‍රඥාව ප්‍රඥාස දිනු වෙනවයි කියන එක මේකයි කියන්නේ චක්කුකරණේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීමට ඥාන ඇස පහළ කරනවා ඥාන ඇස පහළ කරනවා ඊට පස්සේ සත්‍යතාවයන් දැන ගැනීම පිණිස ඥානය හදලා දෙනවා ඇසක් හදලා දෙනවා ඇත්තටම චක්කුකරණේ කියලා කියන්නේ ඥාන සත්‍යත්වය කියන්නේ ඥානය කියලා කියන්නේ ඥානෙ ඊළඟට රාග දේශ මෝහ මාන මද මාන ඔක්කොම සමනය කරලා අයින් කරලා තුනී කරලා අයින් කරනවට කියන උපසමනය කරනවා කියලා හිත. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැඹීරව දැනගැනීමේ ඒකේ හැඩතල දැනගැනීමේ ඒකේ තියෙන ස්වභාවයන් දැනගැනීමට කියනවා අවිඥා අවිඥාය සම්මතති කියලා. ඊට පස්සේ කියනවා ඉහළ මාර්ග තත්ත්වයට පත් කරන නිසා කියනවා සම්බෝධාය සම්මතති නිර්වාණය සාක්ෂාත් කරලා දෙනවට කියනවා නිබ්බානාය සම්මතති හොඳයි එහෙනම් සෑම දිනාටම මේ උතුම් ධර්මය නිර්වාණ ආභෝධී පිණිස සුවසේම හේතු වේවා මේ ධර්ම මාර්ගයේ මේ විදිහට ගමන් කිරීමෙන් කෙලවර නිවනින්ම සැනසෙන්න ලැබේවා කියලා මයින්සින් ආශිර්වාද කරනවා සාදු සාදු